මේ දවස්වල කොහේ බැලුවොත් ඇහෙන්නේ බඩු මිල වැඩි කිරිපිටි පෝලිං ඒ ඇස්සේ ගෑස් පුපුරනවා පඩි වැඩි කරන්න උද්ඝෝෂණ හැම තැනම ප්‍රශ්න 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 කෝ විසඳුම් මුල් තැන්ගෙහි තමයි ප්‍රශ්න වැඩිම ඒක ප්‍රශ්නයකට පුංචි විසඳුමක් තමයි අද මම ගෙනාවේ ඔයාගේ ගෙදර විදුලි බිල අඩු කරගන්න පුංචි විසඳුමක් ඉතින් channel එකත් subscribe කරලා යාළුවන්ටත් බලන් share කරන්න वीडियो ग्रम की हिला मैं गने कथा करमू बहुनी व्यस्तला राइस को कह का पावे चिकन नॉनी बात पे अन्न सामार विटे दावसर देवता आप का गे इतिंग किधर पावे चिकन ने विदुली उपकारन वेलिंग राइस को कर रखीं सेल की युतु विदुली प्रमाणिया पैवे नवा मामा में किया ने अन्ने ඔයාගේ ගෙදර රයිස් කුකරයකට යන විදුලි බිල භාගයකින් අඩු කරගන්න පුළුවන් ක්‍රමයක්. අම්මලා බත් වෙන්න දන්න හින්දා මම උවමනා දෙ කෙටියෙන් කියන්නම්. බත් එකට වතුර තියනකොට වෙනදට වඩා චුට්ටක් අඩුවෙන් වතුර තියන්න. මේක හාල් වර්ගය අනුව වෙනස් වෙනවා. චූඩි බබාලට බත් ටිකක් බෙරි වෙන්න උයනවා නම් මේක වෙනස් කියලා අම්මා කිව්වා. කොහොම වුණත් උයන හාල් වර්ගයට අවශ්‍ය වතුර ප්‍රමාණය අම්මලා දන්නවනේ. ඒ ප්‍රමාණයට චුට්ටක් අඩුවෙන් තියලා රයිස් කුකර්ගේ ස්විච් එක ඔන් කරන්න. ඊට පස්සේ බත් එකේ වතුර නටනකොට නැත්තම් උතුරගෙන එනකොට රයිස් කුකර්ක තරමක් උඩට ඔසවන්න. එතකොට ස්විච් එක ඕක් බටන් එකෙන් වෝම් එකට වැටෙනවා. ඊළඟට කුකර් එකේ ස්විච් එක ඕෆ් කරන්න. කුකර් එකේ පියන අරින්නේ නැතුව විනාඩි 10ක් විතර තියන්න. ඊට පස්සුව පියන ඇරලා බත් එක හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේදී කුකර් එකේ අඩියේ බත් තරමක් තෙත ගතියක් තිබේ නම් නැවත ස්විච් එක විනාඩි 2ක් පමණ ඔන් කරලා ඔෆ් කරන්න. ඒ ඔබ මුලදී තියපු වතුර ප්‍රමාණය වැඩි නිසා. දවස් 2ක් 3ක් මෙහෙම කරනකොට නියමිත වතුර ප්‍රමාණය තියන්නත් වෙනද මෙන්ම බත් උයන්නත් පුළුවන්. කලවම් කරපු බත් එක තෙත නැත්තම් එහෙම තව විනාඩි 5ක් විතර තියලා කෑමට ගන්න පුළුවන්. ඉතින් වෙනදාට බත් එක උතුරාගෙන ඉන්නේ වෙලේ සිට බෝම් එකට වැටිලා සමහර වෙලාවට අම්මලා ස්විච් එක ඕෆ් කරන්න අමතක වුණා නම් මේ ක්‍රමෙන් බත් එකේ අඩිය අල්ලන එක වැළකෙනවා. ඒ වගේම රයිස් කුකර් එක පාවිච්චි කරන හැම වෙලේම ඔයත් ඔයාට විනාඩි 10ක් 15ක් කරන් බිල ඉතුරු වෙනවා. පුංචි පුංචි දේවල් එකතු වෙලා තමයි ගෙදරට ලොකු කරන් බිලක් එන්නේ. ඉතින් ඇඳුම් අයන් කරනකොට එකවර ඇඳුම් ඔක්කොම අයන් කරගන්න. විදුලි කේතල හීටර්ස් පාවිච්චි කරනව නම් වතුරුණු කරලා ප්ලාස්ටික් එකක දාලා තියාගන්න. නිවසේ දැල්වෙන අනවශ්‍ය විදුලි පහන්, විදුලි පංකා, ෆෑන් නිවා දමන්න. විදුලිය අඩුවෙන් වැය වෙන බල්බ පාවිච්චි කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලගේ ගෙදර කරන්ට් බිල අඩු කරගන්න උදව් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාටම විතරක් තියාගන්න නැතුව ඔයාලගේ යාළුවෝ හැමෝටම ෂෙයා කරන්න. ये वगे सब्सक्राइब कर लेकिन तवाद मे वगे वाटन वीडियो की महमूम।